කීපයකින් සිකුරු රහයාගේ දසාව මාස ලබයි. ඒ භාවනාවට බාධාවක් වෙයිද? බාධාවක් නම් එයි මිදීමට ගත යුතු ක්‍රියාමාර්ගයේ විස්තර කරන්න. මේ ග්‍රහයෝ කියන්නේ අපි ග්‍රහණය කරපු දේවල් වල විපාක. ග්‍රහණය කරගත්තේ පාප ධර්මයක් නම් ඒ අනුව නම් හිතුවේ කිව්වේ කලේ ඒක තමයි එක ග්‍රහණය. ග්‍රහයිකේ මාර්ගයෙන් ඉන්නේ කර්ම විපාකයක් ඔය විදිහේ. අපි යහපතක් කළා නම් ඒ යහපතක් කළේ ඒ බඳු ග්‍රහයිකේ මාර්ගයෙන් ඉන්නේ අපි ග්‍රහණය කරගත්ත හොඳ දේවල්. ඔය හොඳ නරක දෙකේ විපාක තමයි ග්‍රහයිකේ මාර්ගයෙන් අපිට එනවා කියලා පෙර ඉරිසිවලු යම් කිසි යෝජ්‍ය ප්‍රමේය කියලා ප්‍රමේයකින් දැකලා පෙන්වන්නේ විපාක ඵල දෙන ආකාරය. ඒක බොරුවක් නෙමෙයි. ඒ ජෝතිෂඥයන්ගේ ඉන්න ළඟ ඉරිසිවරුන්ගේ ඥාණයට ගෝචරලා පෙන්නපු ලෞකික ඥාණයට ගෝචර වෙච්ච දෙයක්. හැබැයි මේකෙදි පෙන්වන්නේ මේ ග්‍රහය අවවා කරනවා කියන එක නෙමෙයි. ඒකයි බුදුරණන් වහන්සේ දේශනා කළේ උඹලා කරගත්ත බිම්පෞදික උඹලට ඵල දෙනවා ග්‍රහය වුණා කරන්න කියලා. මේදි ඕක දකින්න නැතුව ග්‍රහයන් පිටවවරනවා එන දොස් වලස් හරි හොඳ නරක හරි දෙක ඔක්කොම. ඒක මිනිසුන්ගේ තියෙන මුලාව. අන්නේ මුලාව නැති වෙන බුදුරණන් වහන්සේ දේශනා කළේ තමන් විසින් කරන ලද්දා වූ දේවල් තමන්ට ඵල දෙනවා. ගහය තාරකා මොනවා කරන්නද කියලා ඇහුවේ ඒකයි. මොකද තාරකා වලින් යම් කිසි දෙයක් එන්නේ නැහැ, දොසක් එන්නේ නැහැ කියන එක නෙමෙයි. කර්ම විපාකයක් අරගෙන විශ්වය හැදිලා තියෙන එහෙම. ඉතින් ওই කාලින් කාලයට පුද්ගලයාට එනවායි කියන්නේ. ඒ අවශ්‍ය කරන පරිසරය සකස් වෙන්නේ. ගහයේදී කාලයක් ලැබුවා කියන්නේ. ඒ කාන්තෙන් අපල දෙනවා, ගහය දුක් දෙනවා කියන එක නෙමෙයි. තමන් කරන ලද යම් කිසි හොඳක් නරක ගහයක් ලැබුවා කියන්නේ. තමන් කරන ලද යම් කිසි නරකක් ඇතිනම් කර්ම විපාක පදින පරිසරයක් හදනවා. අන්නේ පරිසරය හැදීමක් තිබුණොත් එහෙම එකක් ඒ කාලේ පළ දෙනවා. ඒතර මේ හොඳ ග්‍රහයක් ලැබුවා කියන්නේ කාමීට අධිපති ග්‍රහයක් ලැබුවා කියන්නේ. ඒකට හේතුකාර වැඩ කටයුතු කරලා තිබුණා නම් ඒකේ කර්ම විපාකයක් වශයෙන් ඊට අනුකූලව එදාට ඇදලා ආවා. එහෙම එකක් කරලා තිබුණ නැහැ නම් කාලේ නිකන් ගිහිදෑ. එහෙම එකක් එන්නේ නැහැ. ඉන් ග්‍රහණය කරගත්තේ යම් කිසි දෙයක් ඇද්ද යථාර්ථය දැක්කට පස්සේ ඒ සියලු ග්‍රහණයන් අත්වරලාගෙන දක සංයෝජනයන් කියන මුදවන්න බැහැ කාටවත් නිකන්. මොකද ඒවෙන් මුදවන්න පුළුවන් බලයක් තමයි තියෙන්නේ බුද්ධ ශාසනය තුළ ධර්මයේදී. ධර්මයේ තුලින් මිදෙනවා කියන්නේ අරින්ද බැරි මහ ග්‍රහය මුදෝනේ. ওই නව ග්‍රහයන්ගේ බලයෙන් මුදෝන එක නෙමෙයි එතන තින්නේ. ඊට වඩා ගහයට ගෝචර නැති සංයෝජන ගහයක් තියෙනවා. අනන්ත සංසාරේ විදගන්නේ බැරිනා පස්සේ ගෙන ඒවා බැඳලා තියෙන්නේ. අන්න ඒවත් විඳින්න පුළුවන් බලයක් තමයි බුදුදහම තියෙන්නේ. අන්නේ බුදුදහම තියෙන ගහය ගොදවන බලයේ තියෙන්නේ බුදුදහම තුළ තියෙන මේ ත්‍රිලක්ෂණයේ දැකලා ධර්ම මාර්ගය අනුගමනය කරලා ඊට අනුකූලව තමා මනස හියේ සතර සතිපට්ඨානෙන් නිතර කටයුතු කිරීමෙන් තමයි එකෙ මිදෙන්නේ. එන ඔය නවග්‍රහයන්ගේ ඉන්න බලයේ නෙමෙයි මුදවන්න පුළුවන් අනන්ත සංසාරයේ කපන්න බැරුව තිබිච්ච සංයෝජන 10ක් බිඳින්න පුළුවන්. එච්චර බලයක් තියෙනවා. එන බුදුදහම තුළ තියෙන බලයට 10ක බලයට දෙවෙනි වෙන්න එකක් නැහැ. හැබැයි අපි දෙවෙනි වෙන්න පුළුවන් අපි මනස හියක් නැති කරලා. මනස හේන වලින් ඉඳලා සතර සතිපට්ඨානිය වැඩුවොත් ඔය කියන ගහපල විතරක් නෙමෙයි අනන්ත සංසාරයේ කපා ගන්න බැරි වෙච්ච බැනුම් 10ක් කපා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔය ලෝකෙට කටයුතු කරගන්න එකයි තියෙන්නේ. එන ගහින්ට මේ යාඥා කරන්නවත් ගහ පූජා දී දීනවත් නෙමෙයි කිව්වේ. තමන් විසින් අවශ්‍ය කරන හේතුව දැකලා ඒ හේතුවට අනුකූල ඵලය යහපතේ කරගන්න. කාමයට හේතුකාරක වෙන්නා වූ යම් කිසි බලයක් අපි සංසාරයේ කරලා තිබුණා. අපි මේ වැරදි ආකල්පයන්ගේ මිදෙලා කාමයන්ගේ ආදීනව දකින්න අසුභ භාවනාව පලනවා. අසුභ භාවනාව තුළින් එවන් සංසාරගත තියෙන පාප කර්මයන්ගේ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් දෙන යහපතක් කර දෙන්නේ. අර බලයේ විකර්ෂණය කරන බලයක් ලැබෙනවා. ඒ නිසා අසුභ භාවනාවේ ලබන ශක්තියක් ඇතනවා. සිකුරු ග්‍රහයාගේ ශක්තියට අහලකට ලං කරන්න බෑ. ਉਹ ලබන ප්‍රතිඵලය. සිකුරු ග්‍රහයා කාමී ලබා දෙන්න හදනවා. අසුභ භාවනාව කාමී පැත්ත පලාත් නැතුව ඉති කරලා දානවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. සේසුරු ග්‍රහයා දුක් කරදර දෙනකොට මෙත්වල මෛත්‍රී ආනිසංසය යැති අනන්ත සංසාරයේ කරන ලද්දා වූ පාප කර්මින්ගේ විෂ බලවේගයක් ඇතනම් ඒවා විසි කරනවා. ආර්යයන්ට කලාව උපවාදයක් ඇතනම් දෙමව්පියන්ට කලාව උපවාදයක් හිංගියක් හිංසාවක් ඇතනම් ඒවා වළක්වන්න බෑ මොනවා කළා. ඒවා ඒකාන්තයෙන් පළ දෙන පාප කර්ම වශයෙන් පළ දෙන ලෝතර බුදුරණාහන්තිලා පළ දුන්නා. ඒ වගේම මොගලා මහ රහතන් වහන්සේලාත් අම්මා තාත්තා කරපු හිංගිය හිංසාවක සේස මාත්‍රියේ දේවත් බැරි නෙමෙයි කල්ප ගානක් එහා කරපු එකක් පළ දුන්නා සේස මාත්‍රියවත්. එහෙම ඒවායි තියෙන කෝටියකට එකයි දෙකයි. අනික ඔක්කොම විදිලා යනවා. ඉතින් බිලගන්න බැරි එක කොහොමත් විදිල්ල බෑ. ඒක විදිල්ල වෙයි. හැබැයි මොළදී ඉඳලා ඉතෙල්ලා මොන බලවේගයක් ඉඳලා ඉතෙල්ලා ආර්ය මාර්ගයට අවශ්‍ය කරන කාරණා පූර්ණේ කරගන්න දැනගන්න ඕන. රාගයේ මැඩපවත්වා ගැනීමට අසුභ භාවනාව. ද්වේෂයේ මැඩපවත්වා ගැනීමට මෛත්‍රී භාවනාව.
මෝහේ මැලපවත්වා ගැනීමට විදර්ශනා ප්‍රඥා මතු කරන්නා වූ භාවනාවක් ගැළපෙන භාවනාවකින් කටයුතු කරලා මිදෙන්න ඕන. ඉතින් ওই ටික කරගෙන ඉතෙල්ලා අසුබ භාවනාවයි ඒ වගේ මෙත් භාවනාවේ අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඕකෙන් ආරම්භ කරනවා ඒකට මගේ වැදිලා එනවා.